Hindu Dharma පිළිබඳව අපි කතා කරන විට විශේෂයෙන්ම Hindu ධර්මයේ එක් කොටසක් විදිහට ඇතම් වෙලාවට පෙන්වුම් කරනවා බෞද්ධ දර්ශනය සහ බුදුන් වහන්සේ. ඒ වගේම තමයි බෞද්ධ සංස්කෘතිය සහ අපේ බෞද්ධ ආගමික පරිසරය පිළිබඳව කතා කරන විට මූලික වශයෙන්ම Hindu සමාජය පිළිබඳව බොහෝ දේවල් කියවෙනවා. අපි බුදුන් වහන්සේට වන්දනා කළ බුදුහාමුදුරුවෝ අපි දෙවියන්ට පින් දෙනවා. එතකොට බුදුන් වහන්සේ එක් පැත්තකින් බුදුරෙක් විදිහට උතුම් කොට අපි සලකන වගේම ආගම ශාස්ත්‍රුරෙක් වශයෙන් අනිත් පැත්තෙන් Hindu සමාජය තුළ ගරු කරන දෙවියන්ටත් අපි පින් දෙනවා. ඒ නිසා මේ සම්බන්ධය ඉතාමත් දැඩි. ඒ සම්බන්ධය තුළ අපි ශ්‍රී ලාංකික සමාජයත් ඒකට පුරු වීදි වෙන්නේ වසර දහස් ගණනක ඉතිහාසයේ සිට. ඉතින් එදා මෙදා කාලයේ තුල රයි පොංගල් උත්සවය පවත්වන්නේ තමිල ජනතාව පවත්වන විට ඊට අපේ සිංහල බෞද්ධ ජනතාවක් ඒ ඉන්න ළඟහන මාළ ප්‍රදේශවල අය සම්බන්ධ වීම සාමාන්‍ය දෙයක්. මගේ දේශපාලන ජීවිතයේ විශේෂයෙන් පොළොන්නරුව ප්‍රදේශයේ සිටින වගේ ආදරණීය තමිල ජනතාව සමග මම දීර්ඝ කාලයක් තයි පොංගල් උත්සවයට සහභාගී වුණ කෙනෙක්. ඒ වගේ මන්ත්‍රීවරයෙක්, කැමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කරමින් සෑම අවස්ථාවකම මූලික වශයෙන් තයි පොංගල් උළෙල ඉතාමත් උතුම් පුණ්‍ය කටයුත්තක් පින්කමක් විදිහටයි අපි බෞද්ධින් විදිහට අපි දකින්නේ සලකන්නේ. ඒ නිසා කෘෂිකර්මාන්තයට, ගොවියාට, ගවයාට, හිරු දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නා මේ උතුම් පින්කම පවත්වන අවස්ථාවේ අපි දන්නවාද මේ රටේ කෘෂිකර්මාන්තයට සහ ගොවියාටත් දෙවියන්ගේම පිට තමයි. ඒක නිසා මම මීට වඩා යමක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අද උතුම් පුණ්‍ය කටයුත්ත සහභාගී කිරීමේදී ආචාර්ය සුරේන් රඝුවන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමාගේ හිතවතුන් සමග ඉතාමත්ම ලස්සනට සුන්දරව Hindu සංස්කෘතියේ ඉහළම අගයන් පෙන්වමින් මේ කිරිතරු වීම අද නැකතකින් ආරම්භ කරන අවස්ථාවේ අපිට සහභාගී වෙන්න ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පක්ෂ මූලස්ථානයේ අපි මේ කටයුත්ත පැවැත්වීම තුළ ඒක අපේ ගෞරවය දක්වනා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රටේ සිංහල, දමිළ, Hindu සියලු ජන කොටස්වල හිත් දිනාගත් මුල් පදනමේ සිට එකට සහෝදරත්වයෙන් වැඩ කරන දේශපාලන පක්ෂයක්.